ජේ සුපිහිටයි. විශ්වීය සමිඳුකෙත සත්‍යයේ වචනයෙන් පෝෂණය කරන ශ්‍රී ලාංකේය කිතුනු සම්නිවේදකයා වර්බුම් ටීවී අදත් සූදානම් කිතුලොව සතියක පුවත් විමසුම කිතුනු තතු ආරම්භ කරන්න. කිතුනු තතු සමගින් මම ධනංජය සේනානායක. ප්‍රථම අවධානය පුවත් සිරස්තල වෙත. විශ්වීය ධර්මදූත සංගම් 180 වන සංවත්සරය මෙවර කට්ටිමහන සිද්ධස්ථානයේදී පවත්වයි. පයාගන අරුණෝදය සමාජ සංවර්ධන පදනමේ 25 වන සංවත්සරය අවසන්. තුරුණු සිතට දහම් සිසිල සර්වාගමික සංවාධාත්මක වැඩසටහන රත්නපුර පදවියේ ඉමුල් පේහිදී. පිලිපීනයේ කතෝලික දෙවස්ථානයක බෝම්බ පිපිරීමක්. විශ්වීය ධර්මදූත සංගම් 180 වන සංවත්සරය මෙවර කුරුණෑගල පදවියේ කට්ටිමහන සාන්ත ආනා ජාතික සිද්ධස්ථානයේදී පසුගියදා පැවැත්වූවා. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් අගරදගුරු හිමිපාණන් සහභාගී වූවා. දිවයිනේ සියලුම රදගුරු පදවි නියෝජනය වන අයුරින් ධර්මදූත සජීවක සජීවිකාවන්ගේ සහ ළමා ධර්මදූතකයන්ගේ සහභාගීත්වයෙන් 180 වන විශ්වීය ධර්මදූත සංගම් සංවත්සරය පැවැත්වූයේ ඇතුගල්පුර පදවියේ කට්ටිමහන සාන්ත ආනා ජාතික සිද්ධස්ථානයේදීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වූවා. ශ්‍රී ලංකා රදගුරු සම්මේලනයේ සභාපති සහ ඇතුගල්පුර පදවි රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණන්, ශ්‍රී ලංකාවේ සේවය කරන වතිකාන තානාපති අගරදගුරු අතිඋතුම් බ්‍රයන් උඩයිග්වේ හිමිපාණන් ඇතුළු රදගුරු හිමිපාණන් වහන්සේලා මෙම අවස්ථාව නියෝජනය කරනු ලැබුවා. ශුද්ධාසනීය ධර්මදූත සංගම් ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂ අතිගරු බැසිල් රොහාන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේගේ මඟ පෙන්වීම මත එම කාර්ය මණ්ඩලය විසින් මෙම උත්සවය සංවිධානය කළා. ධර්මදූතකයන්ගේ කාර්යභාරය පිළිබඳව ගැඹුරින් කරුණු පැහැදිලි කළ අගරදගුරු හිමිපාණන් වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළා. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැම දෙනාටම. දිගටම ඔයාලා පටන් ගත්තු ගමන යන්න ඔය කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ තමයි ඔය හැම දෙයක්ම සැලසුම් කරන්නේ. ඕගොල්ලන්ගේ ජීවිතයට ඒක බලපායි. උන්වහන්සේ ඕගොල්ලන් ඵල දරන කෙනෙක් බවට පත් කරයි. ඕකේ දිගටම ඔය කරගෙන යන වැඩ ටික කරගෙන යන්න. දරුවෝයි සජීවක සජීවිකාවෝයි තිරුමල්ලයි ඔක්කොමල්ලම. මොකද එහෙම තමයි උන්වහන්සේ සාන්තුවරුන් හදන්නේ සභාවට. කුරුණෑගල රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණන් මීට සුබපැතුම් එක්කල අතර අතිගරු බැසිල් රොහාන් පූජා ප්‍රසාදින් වහන්සේ මෙහි අරමුණ පැහැදිලි කළා. හලාවත පදවිය සඳහා නව රදගුරු හිමිපාණන් ලෙස අතිගරු ආරච්චිගේ තොන් විමල්සිරි අප්පුහාමි ජයසූරිය පූජා ප්‍රසාදීන් වහන්සේ නම් කර තිබෙනවා. මෙම නම් කිරීම වතිකාන තානාපති අගරදගුරු අතිඋතුම් බ්‍රයන් උඩයිග්වේ හිමිපාණන් විසින් පසුගියදා ප්‍රකාශ කළා. ශුද්ධෝත්තම පාප් වහන්සේ විසින් හලාවත පදවියේ රදගුරු හිමිපාණන් ලෙස අතිගරු ආරච්චිගේ දොන් විමල්සිරි අප්පුහාමි ජයසූරිය පේතුමා පත්කර ඇති බව ශ්‍රී ලංකා වතිකාන අපෝස්තුලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩයිග්වේ හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. 1969 ජනවාරි මාස 23 වනදා උපත ලබන එතුමන් පූජකවරය ලබා ගන්නේ 1997 අගෝස්තු 9 වනදා හලාවත පදවියේදී. අම්පිටිය ජාතික දෙව්සත්හලේ දේවධර්මය හා දර්ශනවාදය පිළිබඳව උපාධිධාරියෙක් වන එතුමන් පූජකවරයෙන් පසු රෝමේ උර්බානියා විශ්වවිද්‍යාලයේ සාසනික නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගෙන තිබෙනවා. එතුමන් මෙම ධුරයට පත් කරන තුරු ඇමරිකා එක්සත් ජනපදයේ ෆෝට් වේන් සවුත් බෙන්ඩ් පදවියේ දෙවිඳුන්ගේ මාතාව වන ශුද්ධ වූ මරිය මාතාවන්ගේ මීසම්භාර පියතුමා ලෙස හා රදකුරු විනිශ්චය මණ්ඩලයේ විනිසුරුතුමන් ලෙස සේවයේ නිරතව තිබෙනවා.
දේව ජනතාව සියලු දෙනාම එක්ව සිදු කළ යුත්තේ ස්වාමින් වහන්සේගේ දේව රාජ්‍ය පතල කිරීමට උරදීම බව කන්ද උඩරට රදගුරු හිමිපාණන් පසුගියදා නුවර එළිය දේවස්ථානයේදී ප්‍රකාශ කළා. මහනුවර රදගුරු අති උතුම් දෙල්ශිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් මෙසේ ප්‍රකාශ කළේ නුවර එළිය සාද සේවියර් මුනිඳුන්ට කැපකර ඇති දේවස්ථානයේ 165 වන ජුබිලි සංවත්සරික මංගල මහදිව පූජාවේදී දේශනා කරමින්ය. හරවත් නුවණ මාලාවකින් දේව ජනතාව අධ්‍යාත්මිකව පෝෂණය කර පැවැත් වූ මෙම මංගල මහදිව පූජාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ලද ඇරයුමට අනුව මංගල මහදිව පූජාව ඔප්පු කිරීමට පැමිණි රදුගුරු හිමිපාණන් වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළා. ජනතාව ගැටීම වසර පැටලු පැටලුවන් නැගිටවන්න දරන උත්සාහය ඒක තමයි සිදුවන්නේ. ඒ නිසා සංඝයාට ඉදිරියට යන්න, සංඝයාට තව තවත් ශක්තිමත් වෙන්න, සංඝයාට ආදරේ ප්‍රේමේ සංඝයාට මීසම් සේවක කර සුදත් රෝහණ පියතුමා මෙම මංගල මහදිව පූජාව ඔප්පු කිරීමට සහය වුණා. මෙම අවස්ථාවට විශාල බැතිමතුන් පිරිසක් පැමිණ සිටියා. මීසම් සේවක පියතුමාගේ උපදෙස් පරිදි දිව පූජාව මීසම් ධර්ම සේවා කමිටුව විසින් සංවිධානය කළ අතර 175 වන ජුබිලි පලකය එදින රදුගුරු හිමිපාණන් නිරාවරණය කළා. අපගේ ජීවිතය දුක් කම්කටොළු බාධක හිරිහැර මැද්දේ කුමන තත්වයකින් ආරම්භ වුවත් එය විශිෂ්ටත්වයෙන් නිමා කිරීමට අපට හැකිවිය යුතු බවත් ඒ හැකියාව ඇත්තේ දියුණු මනසක් ඇති මිනිසුන් වන අපට පමණක් බව කොළඹ අගරදගුරු පදවි සහායක රදගුරු හිමිපාණන් පයාගලදී ප්‍රකාශ කළා. පයාගල අරුණෝදය සමාජ සංවර්ධන පදනමේ 25 වන සංවත්සරය පැවැත්තුණේ කොළඹ අගරදගුරු පදවි සහායක රදගුරු අත්‍යතුම් ජේඩී ඇන්තනි හිම්පාණන්ගේ ප්‍රධානත්වයෙන්ය. උතුරු පයාකල සන්ත ජෝෂප් දහම් පාසල් ශාලාවේදී පැවැත්වූ මෙම අවස්ථාවට පයාකල මැටියමුල්ල ශ්‍රී සුදර්ශනාරාමාධිපති අතිපූජ්‍ය ශාස්ත්‍රපති වඳුරඹ සුමන හිමිපාණන්ද පැමිණ සිටියා. පාසල් දරුවන්ට පොත් පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන අතර මෙහිදී කතෝලික බෞද්ධ සහ ස්ලාම් දරුවන් හට ප්‍රතිලාභ හිමි වුණා. මෙම අවස්ථාවට පැමිණ සිටි ප්‍රධාන ආරාධිතයන් සහ සම්භාවනීය අමුත්තන් විසින් දරුවන්ට පාසල් පොත් උපකරණ සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කළ අතර ඔවුන් අමතා කතා කළ සහායක රදුගුරු හිම්පාණන් ප්‍රකාශ කළේ දරිද්‍රතාවය තමා සතුව තිබුණත් සිය මනස මෙහෙවා කටයුතු කිරීමෙන් සමාජයට රටට සිදු කළ යුතු සේවාවන් සිදු කළ හැකි බවයි. කිසිදු ભેදයකින් තොරව සිදු කරන සේවාව අගයමින් කතා කර ගරුතර ස්වාමින් වහන්සේ මෙසේද ප්‍රකාශ කළා. පුතේදුවේ ඔබට මේ පොත දුන්නේ මේ පරිත්‍යාගයේ සිද්ධ කළේ වෙන යමකට නෙවෙයි. ඒ මනුෂ්‍ය භාවය, මනුසත්කම, මිනිසත්කම ආරක්ෂා කරගන්න ඔබ දැනුමින් පෝෂණය වෙන්න ඕන, ගුණධර්මයෙන් පෝෂණය වෙන්න ඕන. ඒ සඳහා ඔබට මේ ශක්තිය, මේ සමාජ සංවර්ධන පදනම, අරුණෝදය සමාජ සංවර්ධන පදනම ඔබට එකතු කරනවා. එනිසා මේක හදවතින්ම අරගෙන ඔබ නැවතත් සමාජයට එවැනිම දෙයක් මේ සමාජයට ප්‍රදානය කරන්න හිතාගන්නවා. මෙම අවස්ථාවට මරදාන සාන්ත පාතිමා දේවස්ථානයේ සමාජ සහ සාමික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ නිමලපරිය නිකායේ ගරු රොහන් සිල්වා පියතුමා ඇතුළු ගරු පියතුමන්ලා සමග දරුවන්ගේ දෙමාපියන් පැමිණ සිටියා. පයාකල මීසම් සේවක ගරු නිර්මාල් මාලක පියතුමා මීසම් පස්සින්ගේ සහයෝගයෙන් යුතුව මෙම උත්සවය සංවිධානය කළා. සමාජයේ විවිධ වෘත්තීන්වල නියැලෙමින් උසස් තනතුරු ලබාගෙන රටට සමාජයට පලදායි දහමට ලැබි පුරවැසියන් වීමට අදිටන් කරගන්නා මෙන් මහනුවර රදගුරු හිමිපාණන් මාතලේදී දරුවන් පිරිසක් අමතා ප්‍රකාශ කළා. ඉන්දීය වතුකම්කරුවන් මෙරටට පැමිණ වසර 200ක් සපිරීම නිමිති කරගෙන මාතලේ මේසමේ වතු ප්‍රජාවගේ දූදරුවන් හට
පාසල් උපකරණ සහ පොත් ප්‍රදානය කිරීමේ මෙම අවස්ථාව පැවැත්වුණේ මාතලේ සන්ත තෝමස් මුනිතුන්ට කැප කර ඇති දෙවස්ථානයේදීය. වසර 200ක් තුළ දේශීය ශ්‍රම පලකායට ලබා දුන් දායකත්වය මෙහිදී ඇගැයිමෙන් කතා කළ උත්සවයේ ප්‍රධාන ආරාධිත මහනුවර රදුගුරු අතියුතුම් දේවශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් කතා කරමින් ප්‍රකාශ කළේ, ස්වාමින් වහන්සේ මේ වෙනුවෙන් ඔබ සැමව ආශිර්වාද කරන බවත්, උන්වහන්සේ ඔබලා පිළිබඳව ප්‍රසන්න බවත්ය. මෙම අවස්ථාවට මාතලේ මේසමේ කන්තිනුවර පිටකන්ද සහ අස්කිරිය යන වතුවල දිවිගෙවන දමිළ දරුවන් පැමිණ සිටි අතර කොළඹ ප්‍රදේශයේ කතෝලික දානපති ව්‍යාපාරිකයෙක් මීට අනුග්‍රහය දක්වා තිබුණා. මෙම පුණ්‍ය කටයුත්ත මාතලේ මිසම් සේවක දිව්‍යසප්‍රසාද නිකායේ ගරු රෝජ ප්‍රනාන්දු පියතුමාගේ අධීක්ෂණය යටතේ සහායක පියතුමා සහ සහෝදරතුමන් විසින් මිසම් ධර්ම සේවා සභාව හා ඒකාබද්ධව සංවිධානය කර තිබුණා. මේ සඳහා ශ්‍රදෝ පවුලේ පැවිදි ආරාමයේ ප්‍රධාන මෞතුමිය ඇතුළු ගරු පැවිදි සොහොයුරන් සහය වූ අතර මාතලේ මේසමේ තරුණ වැඩිහිටි ක්‍රියාකාරී සමිතියේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයද විශේෂයෙන් කැපී පෙනුණි. ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව විසින් නත්තල් උත්සවය සඳහා වාර්ෂිකව නිකුත් කරනු ලබන නත්තල් මුද්දරය සහ මුල් දින කවරය මෙවරත් නිකුත් කළා. මෙවර මුද්දර ද්විත්වයක් නිකුත් කිරීම විශේෂත්වයක්. මෙම මුද්දර ද්විත්වය සහ මුල් දින කවරය නිකුත් කිරීම සිදු කළේ කොළඹ ශාන්ත ඇලෝසියස් කණිටු තෙවුසත්හලේදී. මෙම අවස්ථාව නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිතයා ලෙස කතෝලික ජන සන්නිවේදන කොමිසමේ සභාපති සහ කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරු අතියුතුම් මැක්සල් සිල්වා හිමිපාණන් පැමිණ සිටියා. දරුවන් අතර නත්තල් චිත්‍ර තරඟයක් පවත්වා ඉන් ජයගත් චිත්‍රය මේ සඳහා යොදාගත් අතර මෙම උත්සවයේ අවස්ථාවේ එම චිත්‍ර ඉදිරිපත් කළ දරුවන් අගයමින් සහතික පත්‍ර ලබා දුන්නා. මෙම අවස්ථාවට ගරුපියතුමන්ලා දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සමග අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විධානපතිරණ මහතා, නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ඇතුළු දරු දැරියන් පිරිසක් සහභාගි වුණා. ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චතුරී පින්තු මහත්මිය මෙම අවස්ථාව සංවිධානය කළ අතර කොළඹ ශාන්ත ඇලෝසියස් කණිටු දෙව්සත්හලේ ගායනා කණ්ඩායම විසින් නත්තල් කැරොල් සංදර්ශනයක්ද ඉදිරිපත් කළා. ජාතීන් අතර සංහිඳියාව ඇතිකර, ආගම් අතර සහජීවනය ඇතිකර, බේදවලින් තොර සමාජයක් ඇතිකිරීමේ අරමුණින් රත්නපුර පදවියේ පැවැත්වෙන සර්වාගමික සංවාද වැඩසටහනේ තවත් පියවරක් පසුගියදා ඉඹුල්පේ ප්‍රදේශයේදී පැවැත්වුණි. බහු ආගමික සහ බහු ජාතීන් දිවිගෙවන රත්නපුර පදවිය තුළ කිතුණු, බොදුණු, හින්දු සහ ඉස්ලාමීය මෙන්ම සිංහල, දමිළ සහ මුස්ලිම් ජනයා අතර සංහිඳියාව ඇතිකිරීම මෙම වැඩසටහන් මාලාවේ අරමුණ වනවා. රුවන්පුර කරිටාස් සෙත්මින ආයතනයේ අධ්‍යක්ෂ සහ පදවි අනුනායක අතිගරු ඩේමියන් පූජාප්‍රසාදින් වහන්සේගේ මගපෙන්වීම මත ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙලේ මෙවර වැඩසටහන ඉඹුල්පේ ප්‍රදේශයේ පැවැත්වුණි. ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ මෙවර වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණියේ පදවි අන්තර් ආගමික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ගරු ජුඩ් අමිල ප්‍රනාන්දු පියතුමායි. බොදු ප්‍රජාව නියෝජනය කරමින් මාමග්ගහ ශ්‍රී ජිනජෝතිකා රාමාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය රත්මලගහවින්නේ පුණ්‍යානන්ද හිමියන්ද, කේ දර්ශනමූර්ති කුරුක්කල්තුමන්ද හින්දු ජනයා නියෝජනය කළ අතර ඉස්ලාමිකයන් නියෝජනය කළේ අස්රෝක් රෂාල් සමනේ මෞලවිතුමන්ය. මෙම අවස්ථාව සංවිධානය කිරීමේදී ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සමග රත්නපුර කරිටා සෙත්මින සම්බන්ධීකාරක මදාරා සෙව්වන්දි මෙනවිය කටයුතු කළා. සමගිය තුළින් සෞභාග්‍ය උදාකර ඒ තුළින් සමාජය සවිබල ගැන්වීම මෙහි මුඛ්‍ය අරමුණ වන බවත්, එකාමෙන්ව සිටිමින් වැඩකිරීමට ප්‍රජාව පෙළගැස්වීම මෙම වැඩසටහන් තුළින් බලාපොරොත්තු වනවා. සුදෝසුදු පූපයක් තුළින් ස්වාමින් වහන්සේ තම දිවියට අයිතිකර ගැනීම සනිටුහන් කරමින් පමුණුගම මේසමේ දරුවන් පිරිසක් සහ ගාල්ල පදවියේ ඇල්පිටිය මේසමේ දරුවන් පිරිසක් පසුගියදා ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාගත්තා. කොළඹ අගරදුගුරු පදවියේ පමුණුගම මේසමේ ශුදෝ ජොසේ මුනිතුන්ට කැප කර ඇති දෙවස්ථානයේදී
මීසම් දරුවන් පිරිසකට ප්‍රථම වරට දිවස ප්‍රසාද වහන්සේ දානය කළා. මීසම් සේවක අතිගරු සාන්තසාගර හෙට්ටිආරච්චි පූජා ප්‍රසාදින් වහන්සේ විසින් මෙම දිව පූජාව ඔප්පු කළ අතර මීසම් සහායක ගරු පැතුම් චින්තක පියතුමා ඊට සහාය වුණා. දිවස ප්‍රසාද වහන්සේ දානය කිරීමෙන් පසු දරුවන් අමතා දේශනා කළ ගරු පියතුමා ප්‍රකාශ කළේ ස්වාමින් වහන්සේ තරම් දරුවන්ට ආදරය කරන කිසිවෙකු නොමැති බවත් උන්වහන්සේ ඔබලා සියලු දෙනාව නිරන්තරයෙන්ම රැකබලා ගන්නා බවත් මොනම අවස්ථාවකදීවත් සමිධානන් ඔබව හැර නොයන බවයි. දහම්කුරු භවතුන් විසින් දරුවන් පුහුණු කළ අතර දරුවන්ගේ දෙමාපියන් විසින් මීසම් සහායක පියතුමාගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත දිව්‍ය පූජාව සංවිධානය කළා. ගල් රදුගුරු පදවියේ ඇල්පිටිය මීසමේදී දරුවන් පිරිසකට ප්‍රථම වරට දිවස ප්‍රසාද වහන්සේ දානය කළා. මේ වෙනුවෙන් දිව්‍ය පූජා යාගයක් පැවැත්ුණේ ඇල්පිටිය දිවහෘදයේ දේවස්ථානයේදීය. මීසම් සේවක ගරු ෂෙල්ටන් ප්‍රනන්දු පියතුමා මෙම දිව්‍ය පූජාව ඔප්පු කළ අතර මීසම් සහායක ගරු ආසිරි සිලුවා පියතුමා මීට සහය වුණා. දිව්‍ය චේසු තම ශරීරයට ලබා ගැනීමෙන් පසු කිතුරු දරුවෙකු ලෙස තමන් ලබන මානසික සහ කායික සුවය පිළිබඳව කරුණු දක්වා දේශනා කළ ගරු පියතුමා දරුවන් හට ප්‍රකාශ කළේ ජේසුස් වහන්සේ තමන්ගෙන් බලාපොරොත්තු වන්නේ විශ්වාසයෙන් යුතුව යාඥාශීලිව කටයුතු කිරීම පමණක් බවයි. මීසම් සහායක පියතුමා විසින් දරුවන්ගේ දෙමාපියන් සමග එක්ව මෙම දිව්‍ය පූජාව සංවිධානය කළ අතර දහම්කුරු භවතුන් විසින් දරුවන් පුහුණු කළා. මෙම අවස්ථාවට දරුවන්ගේ දෙමාපියන් ඇතුළු මීසම් වාසීන් විශාල පිරිසක් පැමිණ සිටියා. ස්වාමින් වහන්සේ තුළ විශ්වාසයට සාක්ෂි දරමින් දිවිගෙවා තම පූජක දිවිය සාර්ථක කරගත් හලාවත පදවියේ සමිඳුකෙත අස්වද්දා මේ වන විට සමිඳුවත දැකගැනීමේ භාග්‍ය උදාකරගෙන සිටින රදගුරු හිමිපාණන් වහන්සේලා සහ පූජක පැවිදි අය වෙනුවෙන් පසුගියදා විශේෂ දිව්‍ය පූජා යාගයක් පැවැත්වුණේ. හලාවත රදගුරු පදවියේ සේවය කරමින් සිට ස්වර්ගස්ථ වී වදාළ රදගුරු හිමිපාණන් වහන්සේලා ගරු පියතුමන්ලා මෙන්ම ගරු පැවිදි සොයුරියන් සිහිපත් කරමින් දිව්‍ය පූජා යාගයක් පැවැත්වුණා. පදවි අනුනායක අතිගරු අශෝක ප්‍රියන්ත පූජා ප්‍රසාදීන් වහන්සේ විසින් මෙම දිව්‍ය පූජා යාගය ඔප්පු කළේ මාරවිල දෙව්සත්හලේ ස්ථාපිත කර ඇති දේවස්ථානයේදී. ස්වාමින් වහන්සේ තුළ විශ්වාසයෙන් දිවිගෙවමින් සිය කැඳවීමට සාක්ෂි දැරූ පදවියේ සේවය කර මේ වන විට සමිඳුවත දැකගැනීමේ වාසනාව උදාකරගෙන සිටින රදගුරු හිමිපාණන්වරුන්, ගරු පියවරුන් සහ ගරු පැවිදි සොයිරියන් මෙම දිව්‍ය පූජා යාගය තුළින් සිහිපත් කළා. මෙම අවස්ථාවට පදවියේ ගරු පියතුමන්ලා ගරු පැවිදි සොයිරියන් සහභාගී වූ අතර මෙම දිව්‍ය පූජාව දෙව්සත්හලේ ප්‍රධාන අදියුරු පියතුමාගේ මඟ පෙන්වීම මත පුහුණුව ලබන ගරු සහෝදරතුමන්ලා විසින් සංවිධානය කර තිබුණා. රද්දොළුගම නිර්මල ලුර්දු දේවමාතා දේවස්ථානයට අනුබද්ධිත දහම් පාසලේ දරුවන්ගේ වාර්ෂික කුසලතා සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වුණා. සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය ද්විත්වෙන්ම පවත්වනු ලැබූ මෙම දහම් පාසල් උත්සවය පැවැත්වුණේ අතිගරු ජෝ වික්‍රමසිංහ පිය අනුස්මරණ ශාලාවේදීය. ගායනීය වාදනය, බයිබල් දැනුම මිනුම වැනි තරඟ පවත්වා ඉන් ජය ලැබුවන් හට සාධික සහ තිලින පිරිනැමූ අතර ක්‍රීඩා කුසලතාවයන් ඇගෙයිමෙන්ද ත්‍යාග ප්‍රදානය කළා. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් දහම් පාසලේ විදුහල්පති සහ මීසම් සේවක ගරු සුනිල් කුමාර පියතුමා පැමිණ සිටි අතර කලක් දහම් පාසලේ සේවය කළ ගුරුවරුන්ද මීට ආරාධිතයන් වශයෙන් සහභාගි වුණා. කුසලතා දැක්වුවන් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානයෙන් පසු දරුවන් ඇමතූ ගරු පියතුමා ප්‍රකාශ කළේ දරුවන්ගේ දක්ෂතා සහ හැකියාවන් පිළිබඳව සතුටු වන බවත් එම දක්ෂතා ඔපමට්ටම් කළ දහම් ගුරුපවතුන්ට සිය ප්‍රණාමය පුද කරන බවයි. දෙමාපියන් පිළිබඳව සතුට පළ කරමින් කතා කළ ගරු පියතුමා වැඩිදුරටත් කියා සිටියේ දරුවන් සමග නිරතුරුවම අවධානයෙන් සිටින ලෙසයි. ජීවිතයේ උතුම් දේවතිලිනය වන දරුවන් අධ්‍යාපනිකව පෝෂණය කරන අතරම ඔවුන්ට සමාජයේ විවිධ වූ පරාසයන් හඳුන්වා දෙමින් ජීවිත නගා සිටුවීම කතෝලික සභාව විසින් සිදුකරනු ලබනවා. කොළඹ අගරදුගුරු පදවි විසින් මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන කිතුනැන දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ විසින් ආහාර ප්‍රදර්ශනයක් පැවැත්වූවා. මෙම ප්‍රදර්ශනය පාසල් පරිශ්‍රයේදී පැවැත්වූ අතර පෙරියමුල්ල මීසම් සේවක ගරු ඇන්තනී ප්‍රනාන්දුපුලේ පියතුමා ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණියා.
නිවසට අවශ්‍ය සියලු දෑ මෙම භූමියේ එදින ප්‍රදර්ශනය කර තිබූ අතර වෙළඳ කුටිවල දේශීය ආරට ඇඳ පැළඳගත් දරුවන් වෙළඳ සේවකයින් ලෙස කටයුතු කළා. මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කරු ජනක ජයමාල් පියතුමා ගුරු මණ්ඩලය හා සම්බන්ධතාවයෙන් යුතුව මෙම ප්‍රදර්ශනය සංවිධානය කළා. ප්‍රදර්ශනය සඳහා වූ සියලු දෑ දරුවන්ගේ දෙමාපියන් විසින් ලබා දුන් අතර වෙළඳ ප්‍රදර්ශනයේ නැරඹීමෙන් පසු දරුවන් සහ දෙමාපියන් ඇමතු ආරාධිත ගරු පියතුමා මෙසේ ප්‍රකාශ කළා. ඔබට ලැබුණු උතුම්ම දේව දීමනාව මේ සිඟිති දරු දැරියන්. ඊට වඩා උතුම් දෙයක් තවත් නැහැ. මම හිමි කියන්නේ මේ නත්තල් මාසයේ තේමාව පෙරදැරි කරගෙනයි. ඒ කියන්නේ දේවමෑණියෝ සහ ජුසේතුමා. දේවමෑණියන්ට සහ ජුසේතුමන්ට මේ ලෝකේ තිබුණා වූ උතුම්ම දේ එකම දේ යේසු පිළිඳා පුංචි අද දරුවා. ඒ දෙන්න මේ වගකීම බාර අරගෙන දරුවාව ලබාගෙන ළමයාව ආරක්ෂා කරගෙන ළමයාව පෝෂණය කරමින් උගන්වමින් ලෝකේ ගැලවීම සඳහා ඇතිතැලි කරලා ලෝකේ ගැලවුම්කරු බවට පත් වෙනවා. මෙම අවස්ථාවට දරුවන්ගේ දෙමාපියන් සමග ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ ප්‍රතිලාභ ලබා ගත්තා. දැන් අවධානය විදෙස් පුවත් වෙත. මීට වසර කිහිපයකට පෙර වෙනත් ජාතියක් විසින් බලහත්කාරයෙන් පවරාගෙන තිබූ පිලිපීනයේ මරාවි ප්‍රදේශය රාජ්‍ය හමුදා සහ සටන්කාමීන් අතර ඇති වූ යුද්ධයකින් පසු නැවත රාජ්‍ය හමුදා අතට පත් වී තිබෙනවා. ඉන් වසර 6කින් අනතුරුව පසුගියදා මරාවි ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක නැවත බෝම්බයක් පිපිරී තිබෙනවා. පුද්ගලයන් 4 දෙනෙකුට මරු කැඳවමින් සහ තවත් පුද්ගලයන් 40කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් පිලිපීනයේ මරාවි ප්‍රදේශයේ මින්ඩනාව් රාජ්‍ය විශ්වවිද්‍යාල ශාලාවේ පවත්වාගෙන යනු ලබන දේවස්ථානයකදී මෙම පිපිරීම සිදුවිය. මෙම අමානුෂික බෝම්බ පිපිරීම සැලවුවාම ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන් පිලිපීන රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හිමිපාණන් අමතා සිය ශෝකය පළ කර ඇති අතර මියගිය අය සමිදානන්ගේ ශ්‍රී හස්තයට බාර කරනු ලැබුවා. තුවාල ලැබූ දැනට රෝහල්ගත කර සිටින වින්දිතයන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ උන්වහන්සේ ප්‍රකාශ කළේ සියලු ප්‍රශ්න මේසේ මත තබා කටයුතු කරන ලෙසයි. මිලියන 113ක් වන පිලිපීන සමස්ත ජනගහණයෙන් 80% රෝමානු කතෝලික ප්‍රජාව සිටින මෙරට ප්‍රචණ්ඩත්වයට හෝ මිනිස් ඝාතනයන් වලට ඉඩ නොතබන ලෙස ඉල්ලා තිබෙනවා. බල තණ්හාවෙන් කටයුතු කිරීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ සුදතුම් පියාණන් ප්‍රකාශ කළේ බලය හෝ ධනය රැගෙන යා නොහැකි බවත් යම් දිනක බලය ධනය සහ තණ්හාව ඉතිරි කර පියාණන් වහන්සේ හමුවට යාමට සිදුවන බවයි. ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පරිත්‍යාගශීලී වීම නිසාවෙන් ප්‍රසිද්ධියට පත් හයිටි ජාතික කළු කතෝලිකයෙකු වන පූජ්‍ය පියරේ සුසෙන්තුමන්ව වර්ෂ 1997 දී ස්වර්ගස්ථ වී වදාළ දෙවන ජෝන් පෝල් සුදතුම් පියාණන් විසින් පූජ්‍ය තත්වයට පත් කර තිබෙනවා. මෙතුමන් නුදුරේදී භාග්‍යවරයට එසවීමට කටයුතු කිරීමට නියමිත බව වතිකානය ප්‍රකාශ කළා. වහලිකුල සනම් කර හයිටි රාජ්‍යයෙන් ඉවත් කළ මෙතුමන් වර්ෂ 1787 දී පිටමන් කර ඇති මෙතුමන් ඇමරිකානු ජාතික කොණ්ඩා මෝස්තරකරුවෙකු වූ දානපතියෙකු අමරිකාවට රැගෙන ගොස් තිබෙනවා. කළු ජාතික සම්භවයක් ඇති මෙතුමන් අමරිකාවට පැමිණීමෙන් පසු එම කොණ්ඩා මෝස්තර ශිල්පියාගේ සහයකයා වශයෙන් සේවය කර සිටියා. කල්ගතවීමෙන් පසු තම ස්වාමියා මියයාමෙන් අනතුරුව කොණ්ඩා මෝස්තර ශාලාව පවත්වාගෙන යමින් එම පවුල නඩත්තු කර තිබෙනවා. ස්වාමියාගේ බිරිඳගේ මරණය පසුකලික සිදුවීමෙන් පසු එම ශාලාවේ හිමිකර වූ මෙතුමන් රෝමානු කතෝලික ආගම වැළඳගෙන ඇති අතර තමා විසින් උපයාගන්නා ධනය දුප්පතුන් සමග බෙදාගනිමින් ස්වාමින් වහන්සේ හමුවේ දයාවේ සේවාවන් සිදුකර ඇති බව සඳහන් වනවා. වර්ෂ 1807 දී තම වහල්භාවයෙන් නිදහස් වූ මෙතුමන් හයිටි විප්ලවයේ වීරයන්ට ගෞරවය කිරීම සඳහා කටයුතු කර තිබෙනවා. සාර්ථක කොණ්ඩා මෝස්තර ශිල්පියෙකු ලෙස සේවය කළ මෙතුමන්
තමාට වඩා වසර 20කට බාල වහලියක් වූ ජුලියට් නොයෙල් යන අය සමග විවාහ වූවා. වර්ෂ 1811දී සිය බිරිඳ සමග නිව්යෝක් වෙත ගිය මෙතුමන් ස්වාමින් වහන්සේගේ දේව සේවාවන් සිදු කළා. එහිදී ක්ෂය රෝගය වැළඳීමෙන් වර්ෂ 1851දී ඔහුගේ බිරිඳ මියගිය අතර ඉන් වසර දෙකකට පසු එනම් වර්ෂ 1853දී උණ රෝගය වැළඳීමෙන් මෙතුමන්ගේ මරණය සිදුවී තිබෙන බව සඳහන් වනවා. මෙතුමන් ජීවත්ව සිටියදී සිදු කළ දේව සේවාවන් සලකා බැලූ කතෝලික සභාව ඔහු මියයාමෙන් පසු දේහය සාන්ත පැට්‍රික් මුනිදුන්ට කැපකරන ලද පැරණි ආසන දෙවමැතුරේ තැන්පත් කළා. සිදු කරන ලද සේවාවන් සහ හේතු සොයා බලන සාන්ත සභා මාතාවන් මෙවන විට පූජතත්වයට පත්කර ඇති අතර මෙතුමන් නුදුරෙහිදී බාකිවරට ඔසවීමට නියමිත බව ප්‍රකාශ කළා. ක්‍රිස්තු උත්පත්ති මංගල්‍යයේ ආදරය සහ සතුට බෙදාගනිමින් බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හලේ ආදී සිසුන්ගේ නත්තල් හමුව දෙසැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් පවතිනවා. බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හල පරිශ්‍රයේදී මෙම හමුව පැවැත්වෙන බව දන්වා සිටිනවා. චාල්ස් තෝමස් සොයුරා විසින් මෙහෙවනු ලබන වේ ප්‍රසංසා නම් ගීත භාවනාව එළඹෙන 16 වනදා සෙනසුරාදා පස්වරු 6ට මීගමුව බම්බුකුලිය ජෝන් ද බැප්ටිස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම ගීත භාවනාව එදින රාත්‍රී 7 සිට වර්බුම් නාලිකාව ඔස්සේ විකාශය කිරීමට කටයුතු සංවිධාන කර ඇත. එබැවින් එදින රාත්‍රී 8:30ට විකාශය කිරීමට නියමිත කිතුනු තතු විකාශය නොවන බව කරුණාවෙන් සලකන්න. මොරටුව සාන්ත සෙබෙස්තියන් විද්‍යාලීය ගායනා කණ්ඩායමට 20 වසරක් සපිරීම නිමිත්තෙන් කැරොල් ගායනා සංදර්ශනයක් දෙසැම්බර් මස 10 වනදා එනම් හෙට දින සවස 6:30ට විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සාන්ත සෙබෙස්තියන් විදුහල් අධිවරු ගරු දයාදර්ශන පියතුමාගේ ආරාධනෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස ගාලු පදවි රදගුරු අතියුතුම් රේමන් වික්‍රමසිංහ හිමිපාණන් සහභාගි වේ. මෙම කැරොල් ගායනා සංදර්ශනයේ ශ්‍රව්‍ය දෘශ්‍ය ආවරණ කටයුතු විද්‍යාලීය ආදිශිෂ්‍ය එකමුතුව විසින් සිදුකරන අතර එම වැඩසටහන දෙසැම්බර් මස 25 වනදා නත්තල් දින රාත්‍රී 9ට වර්බුම් නාලිකාවේ විකාශය කිරීමට කටයුතු සලසා තිබෙනවා. එක්සත් රාජධානියේ කතෝලික එකමුතුව සංවිධානය විසින් පවත්වන නත්තල් කැරොල් ගායනා සංදර්ශනය වර්බුම් නාලිකාවේ විකාශය කිරීමට කටයුතු සම්පාදනය කරමින් තිබෙනවා. වැඩසටහන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් අපහසුතාවයට පත්ව සිටින අපව ඉන් මුදවා ගැනීමට ඔබටත් හැකිය. රටපුරා සහ ලොවපුරා කිතුණු පුවත් ඔබ වෙත ගෙන එන කිතුණු තතු සඳහා ඔබටද සාදර දායකත්වය ලබා දිය හැකි. කතා කරන්න අපට 011 43 43 463ට. අපගේ කිතුණු පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. ඔබගේ දේවස්ථානයේ දේවස්ථානයට අනුබද්ධිත ආයතනයේ හෝ දහම් පාසලේ මෙවැනි පුවත් ඇත්නම් මේ සම්සේවක පියතුමාගේ හෝ ආයතන අධ්‍යක්ෂ පියතුමාගේ අනුමැතිය ඇතිව news@verbumtv.com යන අපගේ විද්‍යුත් තැපැල් ලිපිණයට යොමු කරන්න. වැඩි විස්තර සඳහා 011 43 43 463ට අමතන්න. සත් දිනකින් යලිත් හමුවෙමු. ඔබට සුවබර රාත්‍රියක්. ජේසු පිහිටයි.